साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से साधु 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 नमो बुद्धाय। පින්නත් ස්වාමීන් වහන්සේලාගේ අවසරයි. අද දවසෙත් අපේ සූත්‍ර පන්තිය තමයි දැන් මේ ආරම්භ වුණේ. ඉතින් අපි මේ දිනවල අංගුත්තර නිකාය හතර පොත් වහන්සේගේ මහා වර්ගයේ තියෙන සූත්‍ර තමයි ඉගෙන ගනිමින් සිටින්නේ. අපි ඉස්සෙල්ලා දවසේ ඉගෙන ගත්තා ආශ්‍රව කියන සූත්‍රය. තුර ආශ්‍රව හයක් ගැන බුදුරජාණන් ආශ්‍රව හටගන්න ක්‍රම හයක් ගැන අපට කියලා දුන්නා. තුර ඒ හය මොනවාද? බුදුරජාණන් දේශනා කළ සංවර කිරීමෙන් යම් ආශ්‍රව දුරු කළ යුතුයි. ඊට පස්සේ ප්‍රතිවේක්ෂා කිරීමෙන් යම් ආශ්‍රව තියෙන ඒව දුරු කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රතිවේක්ෂා නොකිරීමෙන් හටගන්න ආශ්‍රව ප්‍රතිවේක්ෂා කිරීමෙන් දුරු කළ යුතුයි. ඉන්ද්‍රිය අසංවර වීමෙන් හටගන්න ආශ්‍රව ඉන්ද්‍රිය සංවර කිරීමෙන් දුරු කළ යුතුයි. ඊට පස්සේ මේ ඉවසීමෙන් ඉවසන්න බැරිකමින් යම් ආශ්‍රව හට ගන්නවන ආගේ ඉවසීමෙන්ම දුරු කළ යුතුයි. ඊට පස්සේ මගහැරීමෙන් මගහරින් නැතුව යම් ආශ්‍රව හට ගන්නවන ඒක මගහැරලම තමයි ඒ ආශ්‍රවයේ දුරු කරන්න තියෙන්නේ. ඊට පස්සේ දුරු කිරීමෙන් අකාම විතර්ක, හිංසා විතර්ක, ඊට පස්සේ තරහ විතර්ක හට ගන්නවන ඒ හටගන්න විතර්ක දුරු කිරීමෙන්ම තමයි ඒ විතර්ක ආශ්‍රව දුරු කරන්න තියෙන්නේ. ඊට පස්සේ භාවනා නොකිරීමෙන් යම් ආශ්‍රව හටගන්නව නම් ඒ ආශ්‍රව දුරු කරන් තියෙන්නේ භාවනාවෙන්මයි කියලා අපි ඒ දේශනාව ඉගෙන ගත්තා. එතකොට අද ඉගෙන ගන්න දේශනාව තියෙන්නේ ධාරු කම්මික කියන සූත්‍රය. එතකොට ධාරු කම්මික ගෘහපතියාට වදාළ දෙසුම මේ දේශනාවේ නම. එතකොට ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ නාදිකාවේ ගෙඩිගෙහි වැඩ වසන සේක. නාදිකා කියන ගමේ ගඩොල් වලින් කරපු ආවාසයක තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. එකල්ලි දාරුකම්මික ගෘහපතියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පැත්තකින් වාඩි වෙලා මේ විදිහට බුදුරජාණන් වහන්සේ වාඩි වුණාට පස්සේ ගෘහපතියාගෙන් අහනවා. ගෘහපතියෝව නිවසේ දන් දෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඉස්සර වාඩි වුණාට පස්සේ ඇහුවා ඔයා ගෙදර ඉන්නකොට දම් පැන් පූජා කරනවාද කියලා ඇහුවා. ස්වාමීනී මාගේ නිවසේ දන්නම් දෙනවා තමයි කිව්වා. එමෙන්ම යම් මේ භික්ෂු ආරණ්‍ය වාසී වෙද්ද පිණ්ඩපාතික වෙද්ද පාංශුකූරක වෙද්ද අරහත් වෙද්ද අරහත් මගට පිරිපන්නා වූ වෙද්ද ස්වාමීනී එබඳු භික්ෂූන් හට මා විසින් දන් දෙනු ලැබේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දන් දෙන මේ දාරුක්කම්මික ගහපතිය දන් දෙන කාටද? කොයි වගේ කට්ටියද? පාංශුකූලි ආරණ්‍ය වාසී වාසය කරන දූතාංග තිබ්බනේ කාලේ. එතකොට ඒකත් තමයි ආරණ්‍ය වාසී කීටි. එතකොට ආන්ගේ දූතාංගේ රකින්න ඇයට මං දන් දෙනවා. පිණ්ඩපාතික වෙද්ද පිණ්ඩපාතේ යැපෙන ඇයට මං දන් දෙනවා. පාංශුකූලික වෙද්ද පාංශුකූල සිවුර පොරවන ඇයට තමයි මං දන් දෙන්නේ. අරහත් වෙද්ද රහතන් වහන්සේලාට තමයි මං දන් දෙන්නේ. රහත් මගට පිරිපන්නා වේද්ද ආන්ගේ අයට නම් මං දම්පැන් පූජා කරනවා කියලා කිව්වා. එතකොට එහෙනම් පිරිසකට දෙන්නේ නැහැ වගේ ඒ කතාවෙන් තේරෙන්නේ නේද? එතකොට පිරිසත් තෝරගෙන තමයි මේ ගෘහපතිය දානේ දෙන්නේ. බුදුරජාණන් වහන්සේ උන්නේ දේශනා කරන ගෘහපතිය කම් සැප අනුභව කරන දරුවන්ගේ කරදර මැද සිටින කසීසලු දරන මල් සුවඳ විලවුන් දරන රන්රිදේ මිලමුදල් ඉවසන ගිහිවූ ඔබ විසින් මේ කට්ටිය රහතන් වහන්සේලා කියා හෝ මේ අය රහත් මගට පිළිපන්නා වූ කියලා කියා හෝ දැනගත නොහැක්කේ. තුර බුදුරජාණන් වහන්සේ වදාළ කවද
ගිහිගේ වාසය කරන කම් සැප අනුභව කරන කසීසල් පොරවන මිල මුදල් පරිහරණය කරන ඔබ වගේ ගිහි අයට නම් මේ අය රහතන් වහන්සේලා මේ අය රහත් මගට පිළිපන්න අය කියලා තෝරගන්නම් පුළුවන් කමක් නෑ කිව්වා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ ලස්සනට ඒ කාරණේ දැන් මේ ගෘහපතියට විස්තර කළ දෙනවා. දැන් බලන්න ඔන්න දැන් දානයක් දෙනකොට අපි හොඳට මේ කාරණය අපට ගොඩක් වැදගත් කාරණයක්. දම් පැම් පූජා කරන වෙලාවක අපේ හිතේ තිබිය යුතු කාරණයම කක්ද කියන එක. තවර දැන් ගොඩ දෙනෙක් ලංකාව දැන් ගිහි අය ගත්තොත් ලෝක ගොඩ දෙනෙක් එක එක අදහස්තියාගෙන දම් පැම් පූජා කරන්න. මේ ස්වාමීන් අසලා සිල්ලත් අයි මේ අය සිල්ලත් නෑ. මේ අයසන් අසල ආරන්නේ මේ සන් අසල ආරන්නේ නෙවෙයි. මේ සන් අසල සෙරපු දාන මේ සන සෙරපු දාන්නෑ. මේ සන් අසල කොන්ඩ කෙස් බාලා මේ සන අසල කෙස් බාවලා. නොඒ හේතු බලවලානේ අද දන් දෙන්න පුරුදලා තියෙන. ඒ අයට හොඳ පිළිතුරක් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් කියලා දෙනවා. අපි නිවැරදිව දම් පැන් පූජා කළ යුත්තේ කොයි විදිරද කියන එක මේ ගෘහපතියට විස්තර කරලා දෙන. ඔන්න දැන් බලමු. ගෘහපතිය කෙනෙක් ඉන්න පුළුවන් කියෙන ආරණ්ඩිය වාසය. ට ආරණ්ඩියම වාසය කරන්න වේ භික්ෂුව. හැබැයි උඩඟුණා. උඩඟු කියන්නේ. එතට ඇරගෙන තමයි ඉන්නේ. ඔසවාගත් මානනලයේ නියුක්ත නම් දැඩි මානෙන් ඉන්නවනම් චපල නම් ආය අන්තටම කට සැරයි මුකරි නම් විසුරුණු වචන ඇත්තේ නම් මුලාසී ඇත්තේ නම් නුවනින් තොරනම් සී මුලා වෙලා නං ඉන්නේ නුවනින් තොරව නං ඉන්නේ අසමාහිත නම් හිත සමාහියත් වෙලා නැත්තං භ්‍රාන්ත සිතින් යුක්ත නම් අසංවරයේ දුර නැත්තේ නම් ඉන්ද්‍රිය සංවර කරගෙනත් නැත්තං මෙසේ අන්ගෙන් ගැරහිය යුත්තේ කියන ආරණ්‍ය වාසය වුණත් වැඩක් නෑ මේ ගුණ ධර්ම ටික ඇතුළ නැත්තං එයා ගැරහිය යුතු කෙනෙක් කියන. ඊට පස්සේ ගෘහපතිය ආරණ්‍ය වාසය වුවත් උඩගු නැත්නම් ඔසවාගත් මාන්නලේ නැත්නම් මාන්නේ නැත්නම් චපල නැත්නම් මුකරි නැත්නම් විසුරුණු වචන නැත්නම් බලන්න වචන බුදුරයන් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා නේද මුකරි විසුරුණු වචන ඊට පස්සේ සිහි පිහිටුවාගෙන නැත්නම් නුවණින් යුක්ත නම් සමාහිත නම් ඒ වගේම භ්‍රාන්ත සිතින් නැත්නම් සංවර ඉඳුරන් නැතුව වාසය කරනවා නම් ආන් ඒ අංගෙන් ඒ භික්ෂුව පැසසිය යුත්තේ කිය. එහෙනම් මොකෙන්ද තීරණ කරගන්න තියෙන්නේ අපිට කෙනෙක් තුළ තියෙන ගුණධර්ම තමයි යාගේ යහපත් අයහපත් බව තීරණය වෙන්නේ. ආරන්නේ වාසය වුණා කියල වැඩක් නැහැ. ඊට පස්සේ ඔන්න තියෙනවා මහණෙනි ගමේ වසන්නේ වත් කෙනෙක් ගමේ වසන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ආරන්නේ වාසියෝ නෙවෙයි. ගාමාන්තර භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ආන් ඒ භික්ෂුව උඩඟු නම් චපල නම් එයත් ගැරහිය යුතුයි කියනවා. කෙනෙක් ඉන්නා කියන ගාමාන්ත ගමේ වසනවා කියන හැබැයි එයත් අර උඩඟු නැති චපල නැති විසුරුණු වචන නැති සමාජසිත ඇති කෙනෙක් ඉන්නවා කියන ආන් එයා පැසසිය යුතුයි කියනවා. ගමේ හිටියත් එයා උඩඟු නම් මාන්නෙන් යුක්ත නම් එයා ගැරහිය යුතුයි කියන. ඊට පස්සෙ ඔන්න කෙනෙක් ඉන්නවා කියන පින්ඩ පාතයෙන් ඔන්න ජීවත් වෙනවා කියන එයා පින්ඩ පාතේ විතරයි ජීවත් වෙන්නේ ගෙවල් වලට දානෙට වඩින්නේ නැහැ. ආන් එයා අර විදිහට උඩඟුනම් මාන්නෙන් ඉන්නවනම් ඉන්ද්‍රිය අසංවර කරගෙන ඉන්නවනම් ආන් ඒ කෙනා එකෙන් ගැරහිය යුතුයි කියන. එතකොට පින්ඩ පාතයෙන් ජීවත් වුණත් ඒ කෙනා හොඳට ගුණධර්ම දියුණු කරගෙන මාන්නේ නැත්තං චපල නැත්තං විසිරුණු වචන නැත්තං ඊට වයි සංවර ඉන්නවනම් හිත සමාහිත කර ඉන්නවනම් ආන් ඒ කාරණයෙන් එයා පැසසිය යුතුයි කියන. ඊට පස්සේ කෙනෙක් ඉන්න පුළුවන් කියනවා ගෘහපතිය පිණ්ඩපාතකවත් භික්ෂුවක් උඩුගු නැත්නම් ඕ ඔය විදිහට සංවර ඉඳුරන් ඉන්න නම් ආන් එයා පැසසිය යුත්තේ කියනවා. ගෘහපතිය ඇරයුම් පිළිගන්නේ වුණත් කෙනෙක් දම් පැන් ගෙවල් වලට ආරාධනා භාරගන්නවා. හැබැයි භාරගත්තත් එයා අසංවර නම් උඩඟු නම් චපල නම් භ්‍රාන්ත සිතින් යුත්ත නම් ආන් එයා ගැරේය යුතුයි කියන. හැබැයි යා ඇරයුම් පිළිගන්නේ වුවත් එයා උඩුගු නැත්තං මාන්නේ නැත්තං සංවර නම්
සමාජ තිගෙන නම් ආං එයා පැසසේ යුතුයි කියනවා. ඒ වගේ බුදුරජාණන් දේශනා කරනවා කෙනෙක් ඉන්න පුළුවන් කියලා පාංශුකූලිකු සිවුරු පොරෝණ කෙනෙක් ඉන්නවා කියනවා. පාංශුකූල සිවුරු විතරයි පොරවන්නේ. ගිහි අය දෙන සිවුරු පොරවන්නේ නැහැ. හැබැයි යා උඩඟු නම් අසංගර නම් අසංගර ඉඳුරන් නම් සමාජ සිත් නැත්තන් චපල නම් විසිරුණු වචන තීරණ නම් ආං එයා ගැරහිය යුතු කෙනෙක්. හැබැයි එහෙම පාසකූලී කෙනෙක් ඉන්නවා කියන යා උඩඟු නැත්තං චපල නැත්තං සංවර නම් සමාය සිටින් ඉන්න ආං එයා ප්‍රශසිය යුතුයි කියන. ඉතින් ඔවුන් ඔය විදිහට බුදුරජාණන් දේශනා කරන ඊට පස්සේ ගෘහපතිය ගිහියන් පුදන සිවුරු දැරුවේ වුවත් උඩඟු නැත්නම් ඔසවාගත් මාන්නලෙන් යුක්ත නම් චපල නම් මුකරි නම් විසිරුණු වචන ඇත්තේ නම් මුලාසී ඇත්තේ නම් ආංගේ කෙනා ගැරේ යුතුයි කියන. ඊට පස්සේ ගිහියන් පුදන සිවුරු දැරුවේ දරණ කෙනෙක් ඉන්නා කියනවා. හැබැයි එයා උඩුඟු නෑ කියනවා. ඒ වගේ මාන්නයත් නෑ. විසිරුණු වචනත් නෑ. චපලත් නෑ. මුකරිත් නෑ. ඉන්ද්‍රිය හයත් හොඳට සංවර කරගෙන ඉන්නවා. හිතත් හොඳට සමාහිත කරගෙන ඉන්නවා. ආං ඒ කෙනා පැසසිය යුතුයි කියන. එතකොට දැන් බලන්න මේ කරුණ බුදුරයන් වහන්සේ දේශන දැන් අපිට එතකොට පිටින් බල්ල කෙනෙක් හොයාගන්න පුළුවන්. පිටින් බල්ල කවදාවත් එහෙනම් කෙනෙක් හොයාගන්න දැන්. දැන් බලන්න එක අර මේ මිගසාලා කියන සූත්‍රෙත් බුදුරයන් වහන්සේ විස්තර කරන්නේ ওই කාරණේ. මිගසාලාවට කිව්වා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා ආනන්ද භික්ෂුව මනින්න යන්න එපා කිව්වා. භික්ෂුන් වහන්සේලා මනින්න යන්න එපා කිව්වා. මේ භික්ෂුව මෙහෙමයි මේ භික්ෂුව මෙහෙමයි. ඒක ශ්‍රාවකයන්ට ගෝචර එකක් නෙවෙයි කිව්වා. ඒක බුදුරජාන් වහන්සේලාට විෂය විච්ච එකක් විතරයි කිව්වා. කෙනෙක්ගේ මනින්. ඉතින් ඒ වගේ අපට පිටින් බලලා කෙනෙක් කෙනෙක් හොයාගන්න පුළුවන් කමක් ඇයි ඉන්න පුළුවන් හොඳට ආරණ්‍ය වාසී. ඒ වගේ පිණ්ඩපාතයෙන් විතරයි ජීවත් වෙන්නේ. ඒ වගේම පිටි පිනිසු දෙන දාන පිළිගන්නේ නෑ. ඒ වගේම ගිහියන් පුදන සිවුරු පිළිගන්නෙත් නෑ. හොඳට ඒ දූතාංග ටික සංවර කරගෙන ඉන්නවා. හැබැයි යාගේ ගුණ ධර්ම නෑ. ආන් ඒ කෙනා ගැරහිය යුතු කෙනෙක්. හැබැයි තව කෙනෙක් ඉන්න පුළුවන් ඒ වගේම කෙනෙක්. හොඳට දූතාංගත් රකිනවා. හොඳට ගුණ ධර්මත් එයා තුළ දියුණු කරගෙන ඉන්නවා. ආන් එයා ප්‍රශංසා කළ යුතුයි කියලා. ඉතින් ඔන්න ඔය කාරණෙන් බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපති එහින් ඔබට සංඝයා උදෙසා දම් පිරිනමව ඔබ සංඝයා උදෙසා දම් පිරිනමන කල්ලි සිත පැහැදෙන්නේ ඒ නිසා ඔබ මේ කෙනා රහත් මෙහෙම රහත් මගට පිළිපන් කෙනෙක් කියලා තෝර තෝර ඉන්න එපා ඔබ සංඝයා උදෙසා දානි පෙන් පූජා කරන්න කියලා එතකොට ඔබේ හිත සංඝයාට පහදී එතකොට ඒ පහන් සිතින් යුතු ඒ කයිබිදී මරණින් පතු සුගති සංඝයාත ස්වර්ගලෝකේ උපතක් කරා යන්නට ඔබට පුළුවන්කම ලැබේවි කිව්වා. ඉතින් මේ දාරුක්කාමික ගුරුපතියා ගොඩාක් ඒකට සතුටු වුණා. සතුටු වෙලා කියනවා ස්වාමීනි මම අද පටන් එහෙනම් සංඝයා උදෙසාමයි දම්පැන් පූජා කරන්න කිව්වා. දැන් බලන්න එහෙනම් සංඝය සංඝ සතු කළ පූජා කරන එකේ වටිනාකම නේද? එතකොට එහෙනම් අපි යම් දෙයක් පූජා කරනවා නම් ඒ පූජා කරන දේ නිතරම සංඝයා උදෙසාමයි කියලා පූජා කරන්න ඕනේ. එතකොට සංඝයා කිව්වට පස්සේ සංඝයා කියන ගණයට කවුරු කවුරුද අයිති වෙන්නේ? අතීතේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකු සියලු දෙනා. ආරම්භක ස්වාමීන් වහන්සේ කවුද? කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගේ ඉඳලා අවසාන දක්වාම පහළ වෙච්ච යම් තාක් රහතන් වහන්සේලා සිටිද්ද යම් තාක් අනාගාමි ශ්‍රාවක සිටිද්ද යම් තාක් සකදාගාමි ශ්‍රාවක සිටිද්ද යම් තාක් සෝතාපන ශ්‍රාවක සිටිද්ද ආගේ සියලු දෙනාම මේ සංඝයා කියන ගණයට ආйти වෙනවා. දැන් බලන්න එතකොට බුදුරයන් ආසාර පුද්දලික දාන වෙනම විස්තර කරලා තියෙනවා. සාංගික දාන වෙනම විස්තර කරලා තියෙනවා. මේ පුද්දලික දාණයට වඩා සාංගික දානයේ මහත්ඵලයි මහානිසංසයි කියලා විස්තර කළේ ඒක නිසා. දැන් බලන්න එක එක රහතන් වහන්සේ කෙනෙක්ට දෙනවට වඩා රහතන් වහන්සේලා ලක්ෂ ගානකට දෙන එකේ පින වැඩිද නැද්ද එහෙනම්? විශාල පිනක් රැස් වෙනවනේ. ඒ දැන් අර විස්තර කරන්නේ එක රහතන් වහන්සේ කෙනෙක්ට දෙනවට වඩා නෑ එක අනාගාමි ශ්‍රාවකෙට දෙනවට වඩා රහතන් වහන්සේලා 100කට දෙනවට වඩා දාන පින රැස් වෙනවා වැඩි කියනවා.
රහතන් වහන්සලා 100කට දෙනවට වඩා එක පසේ බුදුරජාන් වහන්සේ නමකට දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි කියන. එතකොට පසේ බුදුරජාන් වහන්සලා 100කට දෙනවට වඩා එක සම්මා සම්බුදු කෙනෙක්ට දෙන දානේ. සම්මා සම්බුදු කෙනෙක්ට දෙන දානටත් වඩා පින වැඩි කියනවා. බුදුරජාන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා දෙන දාන. එතකොට බලන්න එහෙනම් පින වැඩි වෙන්නේ ඒ සංඝයා තුළ තියෙන ගුණ ධර්ම දියුණු වීම මත. ඉතින් ඒ ගුණ ධර්ම දියුණු වීම තමයි අපි පූජා කරන දානේ මහත්ඵල මානිසංස වෙන්න උපකාරී වෙන්නේ. ඉතින් ඒ නිසා නිතරම අපි දම්පැන් පූජා කරන සෑම මොහොතකම අපේ හිතේ සිතුවිල්ලක් තියෙන්න ඕනි මොකද්ද? මම මේ පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ උදෙසාමයි කියලා. එතකොට ආන් ඒ විදිහට අපිට තෝරගන්න බෑ නැත්තම් දැන් මේ දාරුක්කම්මික ගෘහපතියට තෝරගන්න බැරුවන හිටියේ මං සමහරට ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේට දෙනවා කිව්වා. පාසිකුල සිවුරු දරණටත් දෙනවා කිව්වා. ඒ වගේම රහත් මගර පිළිපන් අයටත් දෙනවා කිව්වා. ඊට පස්සේ රහතන් වහන්සේලාටත් දෙනවා. තෝර තෝර තමයි දීලා තියෙන්නේ. හැබැයි ඔබට ඒක තෝරන්න බෑ කිව්වා. ඉතින් ඒ නිසා අපිට තෝරන්න බැරි නිසා අපි කරන්න තියෙන්නේ මොකද්ද? සෑම මොහොතකම දම්පැන් පූජා කරන සෑම මොහොතකම මේක මහා සංඝරත්නයේ උදෙසාමයි කියන සිතුවිල්ලෙන් පූජා කරන්නට ඕන. එතකොට ආන් ඒ පූජාව එතකොට අපට මහත් බල මානිසංස ලැබෙනවා. දැන් දානේ ගැන ගොඩාක් උපමා ඇසුරෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා නේද? ලස්සන උපමා කියලා තියෙනවා දම්පැන් පූජා කරන කෙනාට. අපි නිතර අහන උපමා ටිකක් තියෙනවා. එකක් උපමා කළා බුදුරයන් වහන්සේ අර මල් වල්කාරෙක් හැටියට. ඒක මල් වැල් මේ මල් හදන මිනිස්සෙක්, මල් වැල් ගතන මිනිස්සෙක්. එයා කැරේට ගිහිල්ලා ගමට ගිහිල්ලා හැමතැනම ඇවිද ඇවිද ගිහිල්ලා හොඳ ලස්සන ලස්සන මල් තමයි තෝරගන්න කිව්වා. තෝරගෙන ඇවිල්ලා එයා කැත මල් වැල් ගතයිද? ලස්සන මල් තෝරගෙන ඇවිල්ලා. නැහැ නේද? එතකොට එයා ලස්සනටම තමයි ඒ මල්වැල් ගොතන්නේ. ඉතින් කැලේ ගිහිලා කැත මල් හොයාගෙන ඉද කැමති කි ලස්සන මල්වැල් ගොතන්න කැමති කෙනෙක්. එහෙමත් නැහැ එතකොට නේද? එතකොට එයා කැලේ යන යන හැමතැනම බලන්නේ ලස්සන මල් කොතන තියෙන්නේ, ලස්සන මල් කොතන තියෙන්නේ කියලා හොය හොයා තමයි යන්නේ. ඒ දේවල් තමයි හොයාගෙනත් එන්නේ. එතකොට ඒ වගේම කොතන මලුත් මල්වැලුත් ලස්සන මල්වැල් එනවා. ආන් ඒ වගේ දම්පැන් පූජා කරන කෙනත් නිතර හොයා යයින ඕනේ මොකද්ද? මං දම්පැන් පූජා කරන්න ඕනේ සංඝයා උදෙසාමයි. සංඝයා උදෙසාමයි දම්පැන් පූජා කරන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උදෙසාමයි දම්පැන් පූජා කරන්න ඕනේ. ඔය විදිහට දැන් අර කොසල් රජුරෝ දවසක් කියන ලස්සන විස්තරය. කොසල් රජුරෝ අහන ඔබ දන් දෙන්නේ කාටද? කාටද මං දන් දෙන්න ඕනේ? කාටද දන් දෙන්න කියලා. හිත පහදින තැනට දන් දෙන්න කියලා. නේද? ඊට පස්සේ බුදුරයන් ආශය අනුව හිත පහදින තැන්ට දන් දෙන්න කියලා කියනවා. ඊට පස්සේ ලස්සන උපමා ටිකක් කියනවා බුදුරයන් ආශය. දැන් ඔබ ළඟට ඒක රජ රජතුමෙක්ගේ සිටු මේ හොඳ කුමාරයෙක් කෙනා කියන හොඳට ශිල්ප ශාස්ත්‍රේ පුළුවන් කියලා තමයි එන්නේ කියනවා. ඒකට ඔබ එනකොට මේ කෙනා කරේ පහදිනවද නැද්ද කියලා අහනවා. ඒකට ඒ රාජකුමාරයෙක් කියනකොට මෙයා හිත පහදිනවනේ ළඟට එනකොට නේද උදව් කරන්න එන්නේ කියලා. ඊට පස්සේ බුදුරයන් ආසනේ කුමාරයා ආවිල් ආවට පස්සේ ඔබ අහනවා ඔබට ශිල්ප ශාස්ත්‍ර පුළුවන්ද? ඉතුර කියනවා මට ඒව නම් බෑ කියනවා. දැන් ඔබ එයා සේවයට බදව ගත්තොත් ඔබට යහපතක් තියනවද කියලා අහනවා. තේද? දැන් එයා එනකොට හොඳට දකින්නකොට පහදිනවා රාජකුමාරයෙක් කියලා. හැබැයි එයාට ශිල්ප ශාස්ත්‍ර මොකක්වත් බෑ. ඔබට යාගෙන් ප්‍රයෝජනක් තියනවද කියලා. එහෙමනම් ඉතින් මට ප්‍රයෝජනයක් නැහැ කියලා. ඊට පස්සේ ඔබ ළඟට එනකො හොඳ බ්‍රාහ්මණ ගෘහපති පිටිසර පළාතකින් ඔබේ සේවයට එනවා කියලා එනවා කියනවා. එනවා කියලා ආරංචි වෙනකොට ඔබේ හිත පහදිනවා නේද කියලා. පහදිනවා කියලා. හැබැයි ඇවිල්ලා ඔබ අහනවා ඔබට පුළුවන්ද මේ වගේ කටයුතු? නේ ඉතින් මට නම් බෑ කියනවා. එතකොට ඔබේ යාට ඔබේ කටයුතු බාර දෙනවද කියලා. අනේ බෑ නෑ කියලා. ඊට පස්සේ බ්‍රහ්මණ ගෘහපතියෙක් ඊට පස්සේ ගෘහපතියෙක් එකෙහි කය එනවා කිව දක්ෂයි. හැබැයි අවිල බහනකට ඔබට ගැළපෙන දේවල් යාට කරන්න බැරි නම් ඔබ එයා තෝරගන්නේ නැහැ නේද කියලා. ආන් ඒ වගේ තමයි ඔබේ හිත පැහැදුනත්
පහදින තැන හරිතැනට පැහැදුරේ නැත්තං දෙන දානේ මහත්ඵල මානිසංස නැහැ කියලා. එන හරිතැන මොකද්ද? දම්පැන් පූජා කරන හිත පහදින්න ඕනි සංඝයා උදෙසාමයි හරිතැන කියන්නේ. රාගේ දුරු කරපු, දේශේ දුරු කරපු, මෝහය දුරු කරපු, රාග දේශ මෝහ දුරු කරන මාර්ගයට පිළිපන් කෙනෙක් තමයි දම්පැන් පූජා කරන් පිළිගන්න සුදුසු. එතකොට හිත පහදින්න ඕනේ නම් කොතෙන්ටද? හරි තැනට පහදින්න ඕනේ. නැත්තම් හිත පැහැදුනා කියලා පැහැදලා දන් දුන්නා කියලා හරියන්නේ නැහැ. නේද? දැන් එක එකයිට හිත පහදිනවා. නළු නිළුන්ට හිත පහදිනවා. ඊට පස්සේ එක එක සත්තුන්ට හිත පහදිනවා. එක එක ඍතුවරුන්ට හිත පහදිනවා. පැහැදලා එයාට දන් දෙනවා. හැබැයි මහත් පරමානිසංස නැහැ. එහෙනම් හිත පහදින්නත් ඕනි හරිම තැනටනේ. හරිම තැනට පැහැදලා දන් දුන්නොත් තමයි ඒකෙන් මහත්ඵල මානිසංස ලැබෙන්නේ. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකව තමයි දම්පැම් ආගන්තුක දැන්ද අපි ඉස්සල සූත්‍රය ඉගෙන ගත්තා සබ්බා මේ ආශ්‍රව සූත්‍රය. ඒකට ඒකේ කරුණු හයකින් යුක්ත භික්ෂුව සුදුසුයි කිව්වා. මොකටද? ආගන්තුක දම් පිළිගන්න, දුරේ ඉඳලා දෙන දාන පිළිගන්න, ආගන්තුක වැඩමවා දම් පිළිගන්න. ඒ සුදුසු වෙන්නේ ආශ්‍රව ප්‍රහණය කරපු ශ්‍රාවකයන්ට කිව්වා. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නයේ තමයි දම්පැන් පූජා කරලා පිළිගන්න ලෝකයේ පිනුවනුත්තරම ශ්‍රේෂ්ඨම පිරිස. ආංගේ පිරිසට හිත පහදවාගෙන දම්පැන් පූජා කළොත් අන්න රැස්සෙන පින මහත්ඵලයි මානිසංසයි කියලා. ඉතින් ඕන් ඔය විදියට අපි එහෙනම් දම්පැන් පූජා කරන්න ඕනි ආරිමා සංඝරත්නයේ උදෙසාමයි කියලා තමයි දම්පැන් පූජා කරන්න ඕනි. එතකොට බුදුරජාණන් වහන්සේ සූත්‍රය නම් මොකද්ද? දාරු කම්මික සූත්‍ර. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවත් ලස්සන සූත්‍රයක්. ඒ සූත්‍රය නම තමයි හත්ති සාරිපුත්ත සූත්‍රය. මොකද නම? හත්ති සාරිපුත්ත සූත්‍රය. හත්ති සාරිපුත්ත තෙරුන් අරභයා වදාළ දෙසුම්. හත්ති සාරිපුත්ත කියලා ස්වාමීන් වහන්සේ නමක් ඉදලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේට තමයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ කරන්නේ. එතකොට මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ බරණැස ඉසිපතන මිගදායි. ධම්මසප්පවත්තන සූත්‍ර දේශනා කරේ. ආන් එහෙ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. එසමේ බොහෝ ස්ථවිර භික්ෂු පසුබත් කාලේ පිණ්ඩපාතයෙන් පෙරලා වැඩමකොට මණ්ඩල මාලයේ රැස් ගැඹුරු ධර්ම කතාවකින් කතා කර කර හිටියා. ගැඹුරු ධර්ම සාකච්ඡාවක් කර කර හිටියා. කවුද කරගෙන හිටියේ සාකච්ඡා කර කර හිටියේ? කොයි ස්වාමීන් වහන්සේලාද? ඉස්තවිර ස්වාමීන් වහන්සේලා. ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා තමයි ධර්ම සාකච්ඡාවක් කර කර හිටියේ. ගැඹුරු ධර්ම කරුණු තමයි සාකච්ඡා කර කර ඉඳලා තියෙන්නේ. එහි හස්ති සාරිපුත්ත ආයසුමතුන් චිත්ත තෙරුණෝත් ඉස්තවිර භික්ෂුන් වහන්සේලා ගැඹුරු ධර්ම කතා කරද්දී අතරමැදින් තම කතාව ඇද දමති. එකල්ලි ආශ්මත් කොට්ටිතයන් වහන්සේ හස්තිසාරි පුත්ත ආශ්ම චිත්ත තෙරුන්ට මෙසේ විමසේ. දැන් ඔන්න නියම සිද්ධියක් වෙලා තියෙන. මොකක්ද? දැන් මෙතන කොට්ටිත මහරහතන් වහන්සේත් ඉඳලා තියෙනවා. ඒ කාලේ හිටි ස්ථවිර භික්ෂුන් වහන්සේලා තමයි සූත්‍රයේ සඳහන් වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, ඊට පස්සේ ආනන්ද මහරහතන් වහන්සේ, කච්චාන මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, ඔය වගේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා තමයි මේ ඉස්තවිර භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ ගොඩක් වෙලාවට. ඉතින් එතන ඉඳලා තියෙන කොට්ටිත මහරහතන් වහන්සේත් ඉඳලා තියෙනවා. ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරගෙන ඉන්නකොට එතෙන්ට ආව හත්ති සාරිපුත්ත ස්වාමීන් වහන්සේත් චිත්ත කියන ස්වාමීන් වහන්සේත් දෙනම ඇවිල්ලා අර ධර්ම සාකච්ඡාවට මැදින් පැනලා කතා කරන්න ගත්තා. ඒ සාමාන්‍ය අද කාලේ ගොඩක් වෙලාවට එහෙම තියෙනවා නේද? සමහර ගිහි අය ගොඩාක් කාලවලට ධර්ම සාකච්ඡා කරේ ඉන්නේ කවුරු හරි මෙඳින් බැලුවා ඕක කොහොමද මෙහෙමයි කියන නේද? එතකොට ඒ වගේ අර ධර්ම කතාවක් කරගෙන ඉන්න මෙඳින් පයින් ගතියක් තියෙන. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ගොඩාක් මේක බුදුරජාණන් වහන්සේ ගෞරව කරපු එකක් මේ ධර්ම කතාව කියන්නේ. එහෙම කවුරක්වත් මෙඳින් පයින් නැහැ. දැන් ඒකට හොඳ ආදර්ශයක් සැපයා බුදුරජාණන් වහන්සේ. නන්ද ස්වාමීන් වහන්සේ ඒ අර පිරිසක් එක්ක අර ධර්ම සාකච්ඡා කරගෙන නන්දක ස්වාමීන් වහන්සේ එතුරේ ධර්මශාලාවේ ධර්ම සාකච්ඡා කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා
ඒ නන්ද ඒ ධර්මශාලාවේ දොරළඟ මේ දානශාලාවේ දොරළඟ ගොඩාක් වෙලා හිටගෙන හිටිය කතා කරන්න නැතු ධර්ම සාකච්ඡා ඉවර වෙනකම්. ඉරේද අන්තිමට දොර ඇරලා ඇතුළට ගිහිල්ලා කියන ඔබේ දහම් කතාව නම් මේ භික්ෂූන් වහන්සේට හොඳට වැටහුණා. මං අහගෙන හිටියේ. හැබැයි මගේ කොන්ද නම් පොඩ්ඩක් රිදෙනවා කියලා උදුර යනවා. එතකොට ගොඩාක් වෙලා එනම් ඉඳලා තියෙන ඒ සාකච්ඡාව ඉවර වෙනකම්. එතකොට බලන්න එනම් ශාස්ත්‍රීය වහන්සේගේ ධර්ම ගෞරවේ මහ විශාල එකක්. අපිට ඒක තේරෙන්නේවත් නැහැ. ඉතින් දැන් මේ හත්තිසාරිපුත්ත ස්වාමීන් වහන්සේ චිත්ත ස්වාමීන් වහන්සේටත් මේ ගෞරවේ තිබිලා නැති බව තමයි පේන්නේ නේද? අර ස්වාමීන් වහන්සේ සාකච්ඡා කර හින්නුට මැදින් පෑන්න. පෑනලෝන කතා බහට යෙදෙනවා. එතකොට ආස්මත් හත්තිසාරිපුත්ත අත් චිත්තේනි ඉස්තවර භික්ෂූන් වහන්සේලා ගැඹුරු ධර්ම සාකච්ඡා කරද්දී අතරින් පතර කතා වැද නොදමාවා කතාව අවසන් වන තෙක් ආසුමතුන් ඉඳීවා කිය කිව්වා. මේ අතරින් පතර කතාවට මැදිහත් වෙන්න එපා. මේ කතාව ඉවර වෙනකන් පොඩ්ඩක් ඉන්න කිව්වා. එතකොට මෙසේ පැවසූ කල්ලි හත්තිසාරිපුත් චිත්ත තෙරුවන්ගේ මිත්‍ර වූ භික්ෂු ආශ්මත් කොට්ටිත යන් වහන්සේට මේ කරුණ පැවසවා. එතකොට හත්තිසාරිපුත් ස්වාමීන් වහන්සේගේ යාල ස්වාමීන් වහන්සේමක් එතන හිටිය. ඉඳල කිව්වා හා ඒ ස්වාමීන් වහන්සේට එහෙම කියන්න එපා. ඒ ස්වාමීන් වහන්සේ එත් එක නොගටේවා. ආයස්මත් හත්තිසාරිපුත්ත චිත්තයෝ පණ්ඩිතය ආයස්මත් හත්තිසාරිපුත්ත චිත්තයෝ ස්තර භික්‍ෂූුණගේ ගැඹුරු සාකච්ඡාවට ඉතාමත් දක්ෂය කිව්වා. ඒසා ඒ අඒ ස්වාමීන් වහන්සට මොනව කියන්න එපා කිව්වා. දැහර යාල ස්වාමීන් වහස වන්න කිව. ඊට පස්ස කියනවා ආයුස්මතුනි අන්‍යයන්ගේ චිත්තාචාරයන් නොදන්නා උන් විසින් මෙකරුණු නොදත්ත හැක්කේ. අනිත්තාගේ සිතේ ස්වභාවය දන්න ඇති අයට මේක ඉතින් හොඳ දෙයක් තමයි කිව්වා. ඒක යනම කත් දෙක තේරුම්. මේ කොට්ටිත මහරහතන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේගේ සිත්විලි දකින්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඒක දැකලා තමයි කිව්වේ. ඔන්න ඊට පස්සේ කියනවා ආශ්මතුනි මෙහිලා ඇතැම් පුද්ගලයෙක් යම් තාක් ශාස්ත්‍රෘන් වහන්සේගේ හෝ අන්‍යයෝ ගරු කටයුතු සබ්‍රක්්මචාරීන් වහන්සේ නමක් ඇසුරු කරගෙන ඉන්නකොට හරි වෙනත් ඒ තාක් ඉන්නකම් හොදර කීකරු ඉන්නවා කිවා. බුදුරජාණන් වහන්සේ හෝ ගරු කටයුතු ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කරගෙන ඉන්නකොට හොදට කීකරු ඉන්නවා කිවා. හැබැයි කලක් යනකොට යටහත් පැවතුම වෙයි ශාන්ත බවනු ශාන්ත වෙයි. එහෙත් යම් කලක් යනකොට ශාස්තෘන් වහන්සේගේ බැහැරට යයිනම් තුර ශාස්තෘන් වහන්සේගෙන් ඈතට ගියාට පස්සේ ඒ සබ්‍රක්්මචාරීන් වහන්සේලාගේ වෙන්ගුණාට පස්සේ ඒ භික්‍ෂුව භික්‍ෂු භික්‍ෂරී උපාසක උපාසිකා රජු රාජ මහමාත්‍යය තීර්ථකයන් තීර්ථක ශ්‍රාවකයන් සමඟ ඇදී ගැලී වසයි කියන. එසේ ඒකට ඇලී ගැලී විශ්වාස ඇතිව නොදෙමනු ඉදුරන් ඇතුව කතාවේ යෙදෙමින් වාසය කරද්දී ඔහුගේ සිත රාගේ විසින් යට කරයි. රාගයෙන් මැඩුන සිත නතේ ශික්ෂා ප්‍රතිස්කෝපකට ගිහි බවට වැටහි කියන. ඇ කොට්ටිත මරසම යමත් දැනගෙන තමයි හිනම් වේ කියන්නේ නේ පළමු මොකක්ද කියලා නේද? ඔන්න ඊට පස්සේ කියනවා දැන් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරගෙන ඉන්නකොටත් හොඳට කීකරු ඉන්නවා. සබ්‍රංගචාරීන් වහන්සේලා එක්කත් හොඳට ගරු කටයුතු ස්වාමීන් වහන්සේත් එක්ක හොඳට ඉන්නවා. ගේතකරුව නිහතමානීව කීකරු ඉන්නවා. හැබැයි පොඩ්ඩක් වෙන් වෙච්ච හැටිය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවුවන පිරිසත් එක්ක එකතු වෙලා රාජ රාජ මහාමාත්‍ය තීර්ථකයන් සමගත් එකතු වෙලා කතාවට අහු වෙනවා. අහු වෙලා ඒ කතාවත් එක පැටලි පැටලි ගිහිල්ලා මොකද වෙන්නේ? රාගයෙන් හිත යට වෙනවා. රාගයෙන් යට වුණාට පස්සේ ශික්ෂාපද ප්‍රතික්ෂේප කරලා ගිහි බවට පත් වෙනවා කියලා. ඊට පස්සේ ආනන්දේනි ඒ මෙබඳු දෙයක කිව්වා. වැඩෙන ගොයම කන ගවයෙක්ට කඹයෙන් හෝ බඳිනා ලද්දේ ගව මඩුවේ හෝ අවුරන ලද්දේ වෙයිද? ආයුෂ්මතුනි මේ ගවයා නැවත ගොයම කන්නට නොබසින්නේ කියා මෙසේ කියන්නේ නම් ආයුෂ්මතුනි ඔහු මනාකොට කියන දෙයක්ද කියලා. මොකක්දේ උපමා කිව්වේ? යම් කිසි වැඩෙන ගොයම් කන ගවයෙක් කඹයෙන් හෝ බඳිනා ලද්දේ
ගව මඩුවේ යෝ අවුරණ ලද්දේවෙයි. තුර හොඳර මේ හොඳට කන්න ආස ගොයංකාන්න ආසාරකෙක් ගව මඩුවක හරි කොතන හරි ගැට ගහලා තියෙනවා. ගැට ගහලා තිබ්බ පවමණින් එයා නැවත ගොයමට නොබසී කියල කිවොත් ඒක හරිද කියලා. එතකර කියනවා ආයශ්මත ඒක නම් හරිියන්න කිය. ආස්මනී ගවයා කඹය හෝ සිඳගෙන ගව මඩු හෝ සිඳගෙන යළි නිල්ගොයමට බසින්නේ යන කරුණ විද්‍යමාන දෙයක්. කවදාහරි දවසකයා මේ ගවයමට ආපව බහිනවා කියන එක සිද්ධ වෙන දෙයක්. ආන්ගේ වගේ තමයි යම් කුද්දලයෙක් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරගෙන ඉන්නකොට සම්බ්‍රහ්මචාරීන් වහන්සේලා ඇසුරු කරගෙන වාසය කරනකොට හොඳට කීකරුව නිහතමානීව යටහත් පැවතුම් ඇති ඉන්නවා. පොඩ්ඩක් වෙන්විච්ච හැටිය ඉවරයි වැඩි. ඊට පස්සේ කොට්ටිත මහරතනස් කියනවා ආයුෂ්මත්වනි මෙහිලා ඇතැම් පුද්ගලයේ කාමයන්ගෙන් වෙන්ව ප්‍රථම අධ්‍යානය උපදෝගෙන වාසය කරනවා කියන. ඒ වගේම දෙවන ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා. ඊට පස්සේ ඔය විදිහට වාසය කරනවා. හැබැයි කාලයක් යනකොට එයා අර පිරිසත් එක්ක එකතු වෙන්න ගන්නවා කියන. භික්ෂු භික්ෂුණී උපාසක පිරිසත් එක්ක එකතු වෙලා කතාවට පැටලෙනවා. කතාවට පැටලුණට සෑගේ ධ්‍යානෙ පිරිහෙලා යනවා. රාගයෙන් හිත යටවත් වෙනවා. ගිහි බවට පත් වෙන්න පුළුවන් කියන. ඒක හරියට මෙන්න මේ වගේ කියනවා. උපමාවක් කියන සතරමං හන්දියේක මහ දිය බිඳු ඇති වැස්ස වහින කල්ලි දූවිලි නොපෙනී යයි මඩ මතුවේ. ආස්මතින යමෙක් කියනව නම් මේ සතරමං හන්දියේ යළි දූවිලි හටගන්නේ නෑ කියලා ඒක වෙන්න පුළුවන් දෙයක්ද කියලා. ඒක නම් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන ආය පායප හැටිය අර පොළුවේ ආය දූවිලි එනවා. ඉතින් ආන් ඒ වගේ කියන ප්‍රථම අධ්‍යයනයේ උපදෝගෙන හිටියත් එයා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවත් එක්ක එකතු වෙලා අර විදිය කතාවට පෙටලලා ගියොත් එයාට ආයි ගිහි බවට පත් වෙනවා කියන එක සිද්ධ වෙනවා කියන. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා කියනවා විතක් විචාරගෙන් සංසිඳීමෙන් දෙවෙනි ධ්‍යානය උපදවගෙන වාසය කරනවා කියනවා. ඊට පස්සේ ඒ හරියට මෙන්න මේ වගේ කියනවා දෙවෙනි ධ්‍යානය උපදවගෙන ඉන්න කියනවා. ගමක හෝ නියම් ගමක හෝ නොදුරින් ලොකු පොකුණක් තියෙනවා කියනවා. හැබැයි මහා දීමිදු ඇති වැස්ස වහිද්දිහි සිප්පි බෙල්ලන් සක් බෙල්ලන් කැට කැබිලිති නොපෙනී යයි. වැස්ස වහිනකට අර කැලැත්තෙන යන අතුර ඉතුර අර ඇතුළ ඉන්න සිප්පි විල්ලු මාළුව මොකක් පේන්නේ නැතුව යනවා. ඒක දකින කෙනෙක් කිව්වොත් එහෙම ආය නම් මේ සිප්පි බෙල්ලු මතු වෙන්නේ නෑ කැට කැබිලි මතු වෙන්නේ නෑ මාළුව පේන්නේ නෑ කියලා කිව්වොත් හරිද කියලා. ඒක නම් හරියන්නේ නෑ. යම් දවසකේ වැස්ස පායවවද ආන් එතකොට අර තිබ්බ විදිහටම ආය එනවා කියලා. ඉතින් ආන් ඒ වගේ තමයි දෙවෙනි ධ්‍යානය ඇති කරගෙන හිටියන්. එයා යම් දවසක එක අර පිරිසත් එක්ක එකතු වෙලා කතා බහට එකතු වුණොත් ඒක පිරිහෙලා යනවා කිව්වා. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානය ඇති කරගෙන වාසය කරනවා කිව්වා කවුරු හරි. ඒකත් එයත් මම තුන්වෙනි ධ්‍යානය ඇති කරගෙන ඉන්නේ කියලා කියනවා කිව්වා. හැබැයි ඒකත් අර පිරිසත් එක්ක එකතු වෙලා කතා බහට එකතු වුණොත් යම් කාලෙක ඒකත් පිරිහෙලා යන්න පුළුවන් කියනවා. ඒක මෙන්න මේ වගේ දෙයක් කිව්වා. ප්‍රණීත බොජුන් වැළඳු පුරුෂයෙකු හට පැහැදිලි දොස් ඇති ලාමක බොජුන් රුචි නොවන්නේමය. ආශ්මතුනි එවිට යමෙක් මෙසේ කියන්නේ හොඳ රස කෑම කාපු කෙනෙක්ට අමිහිරි කෑම එච්චර වැදගත් එකක් නෙවෙයි. හැබැයි ඒ මිහිරි රස කෑම නැති වෙච්ච දවසකට ආයරයට අරව කෑම රසවත් වෙනවා අර ප්‍රණීත නැති. ආන් ඒ වගේ තමයි කිව්වා තුන්වෙනි ධ්‍යානය ඇති කරගෙන හිටියා. එයා තුන්වෙනි ධ්‍යාන ලැබුවේ කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවා කියනවා. හැබැයි යම් කාලෙක අර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා රාජ ඇමතිවරුවෙත් එක්ක පිරිසට එකතු වෙලා යන්න පුළුවන් කියන. එතකොට රාගයෙන් හිත යට වෙලා ආය ශික්ෂාපද ප්‍රතිස්ථාප කරන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඊට පස්සේ බුදුරයාණන් දේශනා කරන හතරවෙනි ධ්‍යානයත් උපදවගෙන ඉන්න පුළුවන් කියලා. ඒකත් පිරිලා යන්න පුළුවන් කියලා. ඒක මෙන්න මේ වගේ කිව්වා. පර්වත බෑවමක දියවිලක් ඇත්තේය. සුළඟින් පාස නොලබන දිය රැලි රහිතව ඒ දියවිල තිබෙයි. එවිට කෙනෙක් කිව්වොත් පර්වතයක් පාමුල තිනකොට කැලැත්තේ නැහැ නේ හුළඟ නැති නිසා. එතකොට කෙනෙක් කිව්වොත් පාස නොලබන දිය රැලි රහිතව ඒ දියවිල තිබෙයි. එවිට කෙනෙක් කියයි නම් දැඩ්මේ දියවිල යලිත් දිය රැලි නම් පහළ නොවන්නේ කියලා. ඒක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්ද කියලා වෙන්න බෑ කිව්වා.
යම් දවසක ආය හුළඟාවත් දීරැලි හටගන්න පුළුවන්. ඉතින් ඔහු ඔය වගේ බුදුරජාණන් දේශන හතරවෙනි ධ්‍යානය ඇති කරනත් කෙනෙක්ට පිරියෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඊට පස්සේ ඔන්න බලන්න බුදුරජාණන් විස්තර කරන ඇතැම් පුද්ගල සියලු නිමිති මෙහෙයි නොකොට අනිමිත්ත චේතෝ සමාධියත් උපදවගෙන ඉන්නවා කියලා. හැබැයි මම අනිමිත්ත චේතෝ සමාධිය ලැබීමේ සිතා භික්ෂු භික්ෂිණී උපාසක උපාසක රජු රාජා මාත්‍යයන් එක්ක කතාවට වැටෙනවා කියන. දැන් මං අනිමිත්ත චේතෝ සමාධිය තමයි බාගෙන ඉන්නේ කියලා හිතාගෙන අර සිවුවන පිරිසත් එක්ක ආයි කතාවට පැටලෙනවා. ඊට පස්සේ එකට ඇලි වස ඇලි වාසය කරයි නොදමන ඉදුරන් නැතුව කතාවේ යෙදෙමින් වාසය කරද්දී ඔහුගේ සිත රාගයෙන් යට වෙලා යනවා. රාගයෙන් මැඩුණු සිටි ශික්ෂා ප්‍රතිප්‍රතික්ෂේපකර ගිහි බවට පත්වෙනවා කියන. ඒක හරියට මෙන්න මේ වගේ කියනවා. රජෙක්කෝ රාජ මහාමාත්‍යයෙක්කෝ සිවුරඟ සේනාව සමඟ දීර්ඝ මාර්ගයකට පිළිපන්නේ වෙයි කියනවා. එහිදී එක්තරා වනලහැවකට පැමිණ එක රැයක් ගැතේ නැවතීම පිණිස එළඹෙයි. එකල්ලි හස්ති ශබ්දයන් හස්තියන්ගේ ශබ්දය, අශ්වයන්ගේ ශබ්දය, රත ශබ්දයේ පාවල ශබ්දයේ බෙරපානා බෙර සක් බෙර ගැට බෙර හරින් රෑයන්ගේ යට නෑසෙන්නේ. එතකොට හලක් යනකොට ටිකක් කලා යනකොට මද්ද මොකක්වත් නැතිව යන කැලේ සාලු වෙලා යන. එතකොට කවුරු හරි කිව්වොත් ආය නම් මේ සත්තුන්ගේ සද්ද ඇහෙන්නේ නෑ කියලා. ඒක හරි කියම නැද්ද කියලා. හරිගෙන කිව්වා. යම් දවසක එළි වෙයිද ආය අර මේ රාත්‍රී උදා වෙයිද අර සත්තුන්ගේ සද්ද ආපහු උදා වෙනවා කියලා. ඉතින් ආන් ඒ වගේ බුදුරජාණන් දේශනා කළ සියලු නිමිති අනිමිත්ත චේතෝ සමාධි උපදෝගන වාසය කළත් යම් දවසක යාගේ පිරිහීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔය විදිහට දැන් මේ කොට්ටිත මහ රහතන් වහන්සේ මේ විස්තරය කිව්වා. කිව්වා ටික කාලයක් යනකොට මොකද වුනේ? අර හස්ති සාරිපුත්ත ආයුෂ්මත් චිත්ත තෙරරු පසු කලෙක ශික්ෂා ප්‍රතික්ෂේප කොට ගීන වූ ගී බවට වැටුනේ කිව්වා. දැන් බලන්න එන හිත දැකලා තමයි කියලා තියෙන්නේ නේද? ඊට පස්සේ ඉක්බිති හස්ති සාරිපුත්ත තෙරණුවන්ගේ මිත්‍ර භික්ෂු ආයුෂ්මත් මහා කොට්ටිත යන් වහන්සේ කරා එළඹියා. දැන් අර යාළු සානහල ටික ආයාව හොයාගෙන ඇවිල්ල කිව්වා මහා කොට්ටිතයන් වහන්සේ පැවසුදේ හරිනේ අප්පු. ස්වාමීනාස කිව්වේක හරි. මොකද්ද හරි? හස්ති සාරිපුත්ත ස්වාමීනාස අන්න සිවුරු ඇරලා ගිහි බවට පත්තුන. හිතකට අහනවා පුදුමෙන් කිම ආයුෂ්මත් මහා කොට්ටිතේ හස්ති සාරිපුත්ත චිත්තතේ මේ විහාර සමාපත්ති ලාභී කෙනෙකි එනමු ශික්ෂා ප්‍රතික්ෂේපකට ගිහි බවට පත්වන්නේ කියලා ඔහුගේ සිත තම සිතින් පිරිසිද දැක ගන්නා ලද්දේද කියලා. එහෙම නැත්තං දෙවි කෙනෙක්වත් ඇවිල්ල ඔබ වහන්සේට කිව්වද කියලා. මේ හත්ති සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගිහි බවට පත්වෙනවා කියලා ඔබේ සිතින් ඔබ දැක්කාද? එහෙම නැත්තම් දෙවි කෙනෙක්වත් ඇවිල්ල ඔබ වහන්සේට කිව්වද කියලා. එතකොට මේ කොට්ටිත මහ රහතන් වහන්සේ කියනවා හත්ති සාරිපුත්ත තෙමේ මේ විහාර සමාපatti ලාභී කෙනමු ශික්ෂා ප්‍රතික්ෂේප කොට ගී බවට පත් බව මමගේ සිතින් මම පිරිසිදු දැක්කා කිව්වා. ඒ වගේම මට දෙවි කෙනෙකුත් ඇවිල්ලා කිව්වා මේ හත්ති සාරිපුත්ත නම් ගී බවට පත් වෙනවාමයි කියලා. ඊට පස්සේ ඔන්න දැන් මේ සිද්ධිය මේ ස්වාමීන් වහන්සේලා ටික අහගෙන ඉඳලා දැන් කවුරු හම් වෙන දෙයන්නේ? බුදුරජාණන් වහන්සේ හම් වෙන්න යනවා දැන් ඉතින්. අමුතු සිදුවීමක් නේ. ඊට පස්සේ ඔන්න කියනවා ස්වාමීනි හස්ති සාරිපුත්ත චිත්ත තෙවේ මේ විහාර සමාපatti ලාභී කෙනෙමු ශික්ෂා ප්‍රතික්ෂේප ගිහි බවට වැටුනේ කියලා කිව්වා බුදුරජාණන් වහන්සේට. මහණෙනි හැබැයි ඒ චිත්ත තෙමේ වැඩි කල නොයා නිෂ්කම්මේ අනුසස් සිහි කරන්නේ කිව්වා. හැබැයි ඔය ගියාට ටික කාලයක් ගිහිල්ලා ආයේ හිත හරි ගියාට පස්සේ මේ කාමයන්ගේ ආදීන ඔයා සිහි කරනවා කිව්වා. සිහි කළා ආයි පැවිදි වෙනවා කියලා. දැන් බලන්න අර ස්වාමීන් වහන්සේ දැක්කේ සිවුරු ඇරලා ගිහි බවට පත් වෙන කොටස දැක්කා කොට්ටිත මහල. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය ගියාට ආපහු දවසක ඔයා ඇවිල්ලා ආයි පැවිදි වෙනවා කියලා. පැවිදි වෙලා වන්න බලන්න නොබෝ කලකින් කෙස් රැවුල් බහා කසාවත් පොරවාගෙන
ගිහිගේ නැක්ම අනගාරික බුදුසසනේ පැවිදි වෙලා අප්‍රමාදීව කෙලෙස්ථාවන වීරියෙන් දහමට දීපුදාවාසය කරලා චම් කුලපුත්‍රයේ ගිහිගේ අත්හැරලා මනාකොට මේ ජීවිතයේ බඹසර අවසානය අනුත්තර නිර්වාණය මේ ජීවිතයේම සාක්ෂාත් කරනවද ආන්ගේ අරහත්තේ සාක්ෂාත් කලා කියන. අන්තිමට හස්ති සාරිපුත්ත චිත්තතෙරු වනාහි රහතුන් අතරින් කෙනෙක් බවට පත්වනය කිය. දැම් බලන්න එතකට හිතේ ස්වභාවෙන එතකට ඒ ස්වාමින්නාසක ජීවිතය ගත්තොත් මුල් කාලෙ හොඳට ධර්මය ඉගෙනගෙන ධර්ම හොඳර දන්න කෙනෙක්න ධර්ම හොඳර ප්‍රගුණ කරපු කෙනෙක් නැත්තන් අර ඒ තේර භික්‍ෂූන් වහන්සේලා දහම් කතා කරන්න ගට එතිරින් මැදර පැල්ල කතා කරන්න හොඳට තින් දහම් දෙනමත් තියෙන් එප ඒ දහම් දෙනුමත් තියාගෙන ඒ දහම් කතාවත් කර කර හිටිය. ඊට පස්සේ දිහානත් උපදෝගෙන හිටිය. දැන් අනිවාර්ය මේසා විනාස මේ දිහාන උපදෝගෙන ඉන්නත් ඇති. ඒක දේශවාමි කොට්ටිතුමාර තනස කියන්නේනේ පළවෙනි දිහාන ඇති කරගෙන ඉඳලා පිරින්න පුළුවන්. දෙවැනි දිහානෙත් පුළුවන්. තුන්වෙනි දිහානෙත් පිරින්න පුළුවන්. හතරවෙනි දිහානෙත් පුළුවන්. ඊට පස්සේ අනිමිත්ත චේතෝ සමාධියත් පිරිහෙලා යන්න පුළුවන්. පිරිහෙන්නේ මොන කරුණු මතද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සමග එකට ඇලී වාසය කිරීමත් කතාවේ පැටලී වාසය කිරීම. එතකොට දස කතාව නැති වෙලා යනවනේ. ගිහත් එක්ක එක එක දේවල් වලට කතා කරන්න පටන් ගත්තට පස්සේ දස කතාව නැති වෙලා යනවා. දැන් බුදුරජාණන් දේශනා කරන අරහත්ත්වයට පත් වෙනකම්ම කරුණු කීපයකින් අනුග්‍රහ ලැබිය යුතුයි අපේ ජීවිතේට. ඒ තමයි සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය. ඊට පස්සේ සමතය, විදර්ශනාව, ධර්ම සාකච්ඡාව ඔව අරහත්ත්වයට පත් වෙනකම් අනුග්‍රහ ලබන්න ඕනේ. තුර ඒ කතාව නැති වෙලා ගිය හැටිය ඕන වෙලාවක පිරියලා යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ අත්ති සාරිපුත්ත ස්වාමීන් වහන්සේට උනේ ඒ වගේ අර තමන් අවබෝධ ධ්‍යාන උපදවගෙන අනිමිත්ත චේතු සමාධියත් ලබාගෙන හිටියා. හැබැයි ගියත් එක් අන්තිමට එකතු වෙලා ඒකට ඇලී කතාවට වැල්ල ගියා. රාගේ මතු වුණා. යටපත් වෙලා තියෙන්නේ ධ්‍යාන උපදවගත්තට පස්සේ. පළවෙනි ධ්‍යාන ඇති කරපතයි කාමයන්ගේ ගවෙන්ග අකුසලයන්ගේ ගවෙන්ග විතක් විචාර සහිත ප්‍රීති සුක ඇති පළවෙනි ධ්‍යානය කළ විස්තර කරන්න. එට කාම සාගත සංඥා එන්නෑ කියනවා. කාම සාගත විතර්කෙන්නේෙත් නෑ කියන පළවෙනි ධ්‍යාන උපදවත් හැබැයි යටපත්වීමක් විතරයි තුකට එකින් සිද්ධ වෙන්නේ. ඊට පස දෙවනි ධ්‍යානයනකට විතක්ක විචාරත් නැතු යනවා කියන. තුන්වෙනි ධ්‍යානයට ප්‍රීතියට ඇලෙන්නේ නැතු යනවා කියන. හතරවෙනි ධ්‍යානට ඔක්කොම නැති ප්‍රීති කායික මානසික ඊට පස්සේ සැප දුක ඔක්කොම අතහැරලා හතරවෙනි ධ්‍යානෙ උපදව ගන්න. ඒක අනිමිත්‍ය චේතෝ විමුක්තිය සියලු නිමිති වෙනෙහි කරන්නේ නැතුව. ඒ ලොකු ගැඹුරු සමාධියක් එතකොට. ඒවන් සමාධියක් පවා අර පිරිසත් එක්ක එකතු වෙලා කතා බහට පැටලලා ගියොත් පිරිහෙලා යන්න පුළුවන්. ඉතින් අන්තිමේ කොහොම හරි මේ ස්වාමීන් වහන්සේගේ වාසනාව තිබ්බා අර පුරුදු කරපු ධර්මය ආපහු සිහි කළා. ආපහු පැවිදි වෙලා සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව තිබ්බ ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් ඔක්කොටම මේක තියෙ කියලා අපිට කියන්න බෑනේ නේද? ඒ නිසා අපි නිතරම පරිස්සම් වෙන්න ඕනි. මොකෙන්ද? අපි යම අපි තුල යම් ගුණ ධර්මයක් තියෙනවා නම් ඒ ගුණ ධර්මයේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අරටුව නාරේ සත්‍ය අවබෝධ කරන ඉලක්කයම අපි තුල තියෙන්න ඕනි. ඒ ඉලක්කේ සම්පූර්ණ වෙනකම් දැන් අර වීරිය තුනක් කියන ආරම්භක වීරිය, පරක්කම වීරිය, නික්කම් වීරිය, පරක්කම වීරිය. තුර වීරිය ආරම්භ කරන්නත් ඕනි, පවත්වන්නත් ඕනි, අවසානයේ දක්වා මේ වීරිය තියෙන්න ඕනි. එතකොට සා වීරිය පටන් ගත්තා කියලා හරියන්නේ නැහැ. පවත්ව ගන්නත් ඒක දිගටම වීරිය තියෙන්න ඕනි. පවත්ව ගත්තා කියලා හරියන්නේත් නැහැ. අවසානයේ දක්වාම ඉවර වෙනකම්ම මේ ගමන වීරිය පවත්වන්න ඕනි. එතකොට ඒ සඳහා ඉවසීමත් අපිට තියෙන්න ඕනි. ඉතින් ওই ගුණ ධර්ම අපි තුළ ඇති කරගත්තොත් ඒ ගුණ ධර්ම තමයි අපේ ජීවිතේ සාර්ථකත්වය ගොඩනැගෙන්නේ. ඉතින් ඒක නිසා අද දවසේ අපි ඉගෙන ගත්ත සූත්‍ර දෙක තමයි මොකක් මොකද්ද? ධාරුකම්මික සූත්‍රයත් හත්ති සාරිපුත්ත සූත්‍රයත්. එතකොට හත්ති සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මේ ධාරුකම්මික සූත්‍රයෙන් අපි ඉගෙන ගත්තා දානයක් කොහොමද මහත්ඵල මානසංස වෙන්නේ කියලා. ඒක දානයක් පූජා කරනකොට එහෙනම් අපි කොහොමද මහත්ඵල මානසංස වෙන්නේ?
මහා සංඝරත්නය උදෙසාමයි කියන අදහසින්ම දම් පැම් පූජා කරන්න ඕන්. ඊට පස්සේ මේ හතිසාරිපුත්ත සූත්‍රයේ ඉගෙන ගත්තා අපි අපි යම් කිසි අපි දෙහානයක් උපදෝගන්න දැන් ඒක නැස් දැ සීලය සම්පූර්ණ කරගත්ත. සමාධිය සම්පූර්ණ කරගත්තා. ප්‍රඥාව සම්පූර්ණේ නැත්තන් අපේ මාර්ගය සම්පූර්ණ නෑ. තුර ප්‍රඥාව පළවෙනි දිහාන ඇති කරන එක ඒ තුළ විදර්ශනා වඩන්න පුරුදුනොත් ඒ මුල්ලලා ඔන්න අපි තුළ හටගන්න කෙලෙස් නැති වෙලා යන. තුර විදර්ශනා ප්‍රඥාව අප තුළ නැති වෙලා තිබ්බොත් ඕන වෙලාවක පිරියලා යන්න පුළුවන්කම තියෙන. ති ඒ නිසා අපි ඇත උපදවගන්න පුංචි ගුණධර්මි හෝ අවබෝධයක් කරා යන්න අපිට දක්ෂතාවයක් අපි තුළ ඇති කරගන්න ඕනි. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ පළවෙනි ධ්‍යානෙ උපදෝගෙන ඒ පළවෙනි ධ්‍යානෙ විදර්ශනා වඩන්න පුළුවන් කියලා. ඒ පංච උපාදානස්කන්ධය තෝරගෙන පළවෙනි ධ්‍යානෙ තුළ තියෙන රූපය මේකයි, වේදනාව මේකයි, සංඥාව මේකයි, සංස්කාර මේකයි, විඥානය මේකයි කියලා හොඳට ඒ පංච උපාදානස්කන්ධය තේරුම් අරගෙන ඒක සිහි කරන්නේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් සීකල් හොඳට ඒ ධ්‍යානෙ තුළ විදර්ශනා ඥානෙ උපදෝගන්න කියලා. එතකොට ඒ ධ්‍යානය පිරියුණත් අවබෝධය පිරිහෙන්නේ නෑ යාතු. ඉතින් ඒක නිසා ඒ අවබෝධයක් කරා යන විදර්ශනා ප්‍රඥාවම අපි තුළ ඇති කරගන්න තමයි උත්සාහයක් ගන්නට ඕන. එහෙම නැත්තම් හතිසාරිපුත්ත ස්වාමීන් වහන්සේට විච්ච වැඩේ අපිටත් එන්න පුළුවන්. හොඳ දහම් දැනුමක් තිබ්බා කියලා ඒක නිවන් මාර්ග සම්පූර්ණ නෑ. හොඳ සීලේ සංගරුණා කියලා ඒක නිවන් මාර්ග සම්පූර්ණත් නෑ. ඊට පස්සේ අපිට හොඳට මේ සමාධිය ඇති වෙනවා කියලා ඒත් නිවන් මාර්ග සම්පූර්ණ නැහැ. ඊට පස්සේ දැන් අර ගොඩාක් විස්තර කරන්න මේ අරටුව උපමා කර සාරෝපම සූත්‍රය. කෙනෙක් ලාභ සත්කාර මුල් කරගෙන හිතනවා කියනවා මගේ දැන් කටයුත්ත හරි කියලා. බුදුරජාණන් කියන සම්පූර්ණ නැහැ කියන. කෙනෙක් සීලය සම්පූර්ණ කරගන්නවා කියනවා. ඒත් නිවන් මාර්ග සම්පූර්ණ නැහැ කියනවා. සමාධියක් උපදව ගන්න කෙනෙක් ඒත් නිවන් මාර්ග සම්පූර්ණ නැහැ කියනවා. ඥාන දර්ශන ඇති කරගන්න. ඒත් නිවන් මාර්ග සම්පූර්ණයි කියනවා. ආරි සත්‍ය අවබෝධ කිරීම තුළින්ම තමයි නිවන් මාර්ගයේ සම්පූර්ණ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි නිතර මේ කල්යාණ මිත්‍ර ඇසුර මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරමින් ඒ සුදුසු සෙනසුන් ඇසුරු කරමින් නිතර නිතර කෙලෙස් හටගන්නා ක්‍රම ආශ්‍රව දුරු කරමින් අපේ ජීවිතේ සාර්ථක කරගන්න අපි මාන්සි ගන්නට ඕන. ඉතින් ඒ නිසා අද දවසේ මේ ඉගෙන ගත්ත සූත්‍ර දෙකමුත් අපි ධර්ම කරුණු ටිකක් ඉගෙන ගත්තා. ඒ සියලු ධර්ම කරුණු අපේ මේ ජීවිතයේ සාර්ථක කරගන්නන් පරලෝ ජීවිතයේ සුගතියේ පිණිසන් සංසාර දුකින් නිදහස් වන්නටන් අප සියලු දෙනාටම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු.